නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. 2008 ජනවාරි, මේක හරි විනෝදාත්මක කතාවක් අහගන්න. ජනවාරිවල අපි දැන් වවුනියාවේ සටන් කරනවා. අවුරුද්දකටත් වැඩිය සටන් කරලා අවුරුද්දක් විතර අපි මීටර් 400 ඉස්සරහට ගියේ. හැබැයි මැරුවා ගොඩ. මන්නාරමෙත් එහෙමයි. වැලියොයත් එහෙමයි. වැලියොය 2008 ජනවාරි තමයි සටන් පටන් ගත්තේ. එතකොට 2008 ජනවාරි වල ආරක්ෂක කවුන්සලයේදී වසන්ත කරන්නාගොඩ ඇඩ්මිරල් විතවුට් අ ෆ්ලීට්. ලංකාවට ෆ්ලීට් නෑ. ඒ වුණාට ඇඩ්මිරල් ඔෆ් ද ෆ්ලීට් කෙනෙක් ඉන්නවා. ෆ්ලීට් ටැග් කියන්නේ නැව් 150ක්. ගුවන් යානා ගෙනියන නැවක්. සබ්මැරින් 9ක්. අපිට බෝට්ටු දෙකක් තියෙන ඇඩ්මිරල් කෙනෙක් ඉන්නවා. එතකොට අපිට තිබුණේ ඕෆ්ෂෝ පෙට්‍රෝල් රාව්. වෙරළෙන් ඔබට පෙට්‍රෝල් කරන මුරයාත්‍රා දෙකක් පමණයි. යුද්ධ කරන කාලේ. නමුත් ඇඩ්මිරල් කෙනෙක් ඉන්නවා. එයා ගෙනෙල්ලා මේ වගේ සිටියම දැම්ම ආරක්ෂක කවුන්සලේ. දාලා ඉරක් ගැහුවා වවුනියාවේ ඉඳලා කෙලින්ම මුලතිව් වලට. එයා මට කිව්වා ආරක්ෂක ඇමති බලාගෙන ඉන්නවා, ආරක්ෂක ලේකම්තුමාත් ඉන්නවා, ජනාධිපති ලේකම්තුමුත් ඉන්නවා. මේක දාපු ගමන් මම දැක්කා ආරක්ෂක ඇමති ජනාධිපතිගේ ආරක්ෂක ලේකම්ගේ ජනාධිපති ලේකම්ගේ මූඩු නිකන් දිලිසෙන්න ගත්තා. මම දැනගත්තා ඉතින් අපිට ඉව තියෙනවනේ මේ ඔක්කොම එකතු වෙලා කරපු වැඩක් තමයි කියලා. ඒක දාලා ඉවරලා ඉරක් ගහලා මගෙන් ඇහුවා ඇයි මේ හමුදාව හැමතැනම යන්නේ, මේ අරහෙන් යනවා මෙහෙන් යනවා, තුවාලත් වැඩි කැෂුවල්ටිත් වැඩි, මොකද අපේ හැමදාම 10ක් විතර මැරෙනවා, ත්‍රස්තවාදී හැමදාම 35ක් විතර මැරෙනවා. ඒක තමයි අපිට ඕන කරලා තිබුණේ. අපේ මරණ ප්‍රමාණය අනුව අන්තිමට අපේ 5000ක් මැරෙනකොට ත්‍රස්තවාදී 23000ක් මැරලා 12000ක් යටත් වුණා. ඒක තමයි අපිට ඕන කරලා තිබුණේ. ඇයි මෙහෙම යන්නේ නැත්තේ කියලා ඇහුවා. මං කිව්වා ඉතින් මට නැවක් දුන්නොත් නම් ඔහොම යන්න පුළුවන්, ඔතන වතුර පාරක්වත් තිබ්බනම් කියලා. මොකද නැව් යන්නේ ඉරි ගහලානේ මූදේ. මං කිව්වා එහෙනම් ඔයා යුද හමුදා බාර ගන්න, මට නැව් ටික බාර දෙන්න කියලා. එතකොට ආරක්ෂක ඇමතිගේ ආරක්ෂක ලේකම්ගේ ඔක්කොගේ මූණු රතු වුණා. මං දැක්කා නිකන් කනේ පාර ඔක්කොටම වැදුනා කියලා. Breaking.lk